And now, live at 12. Hi, Bowen. එක්වන්නාදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 අදත් සුපුරුදු පරිදිම ඔබ හමු වන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි මහකන්නයට හිඟේකින් තොරව පොහොර ලබා දෙන්නේයි ජනපතිගෙන් උපදෙස් ඒවට පදින් ඉන්න ඕන පොහොර වෙලාවට යන්න ඕන ගොවියට එච්චරයි දැන් එහෙම බැරිය තියෙනවා නා අපි දැන් ඕල්ටර්නේට් තියෙනෝනේ රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිගත් නෞකාව ආසන්නයේ පැතිර ඇති ඩීසල් පැල්ලම ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු ආරම්භයි. ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සිසර මෙන්ඩිස් පාස්කු කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබා දෙයි. රැඳවියෙකුට හෙරොයින් ලබා දීමට උත්සාහ කළ තිදෙනෙක් මාතර අධිකරණය අසලදී අත්අඩංගුවට. කොළඹ වේදි රැසක් ජලයෙන් යටවේ. අතපස්සරු වේද ප්‍රදේශ කිහිපයකට තද වැසේ. ජර්මනියේදී බිඳහෙළු නව ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර ඇදහැරුණු අධික වර්ෂාව නිසා කොළඹ ඇතුළු නගර කිහිපයක පහත් බිම් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා ඇදහැළුණු අධික වර්ෂාව නිසා කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. නරහින් පිට බෞද්ධාලෝක මාවත මෙන්ම ඩීආර් විජේවර්ධන මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී තිබීම නිසා දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. එමෙන්ම ජනතාවගේ දෛනික කටයුතු වලටද බලපෑම් එල්ල වී තිබුණේ මෙලෙසින්. වැසි තත්ත්වය සමග ඇති වූ තද සුළං තත්ත්වය නිසා මාර්ගයේ සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පූර්වවලටද හානි සිදු වී තිබුණේ මෙලෙසින්. කොළොන්නාව ප්‍රදේශයේ වෙන්නවත්ත මෙගොඩ කොළොන්නාව වැල්ලවාය කොටුවිල යන ප්‍රදේශවල ඇති අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යට වී තිබුණා. හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මවුස්සා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති අතර කාසල් රී ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමට අඩි 3ක්ද මවුස්සා කැලේ ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමට අඩි 8ක්ද වශයෙන් පවතින බවයි ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසන්නේ. අයහපත් කාලගුණයත් සමග ඇති වූ තද සුළං ප්‍රවාහය සහ උෂ්ණත්වයේ හේතු කොටගෙන MT New Diamond නෞකාවේ යලි හටගත් ගින්න සාර්ථක ලෙස පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා. මේ අතර මේ වන විට නෞකාව නාවික සැතපුම් 40ක් දක්වා දොරටගෙන ගොස් ඇති අතර නෞකාවට කිලෝමීටරයක් දොරින් දක්වා විහිදී තිබූ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශයට විශේෂිත රසායන ද්‍රව්‍යයක් එසීමට පියවරගෙන තිබෙනවා. MT New Diamond නෞකාවේ සම්පූර්ණයෙන්ම නිවාදමා තිබූ ගින්න යලි සඳුදා පසරුව වන විට අයහපත් කාලගුණයත් සමග වර්ධනය වුණා. එය අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගින්න නිවාදැමීමට යොහුසුලුව කටයුතු කළා. ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්ෂණික ක්‍රියාකාරීත්වයේ හිමි සමාගම විසින් දිවයිනට යොමු කරන ලද මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 6 දිනකු හා ආපදා කළමනාකරණ විශේෂඥයින් 11 දිනකින් යුත් කණ්ඩායමක්ද නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගිය අතර ඔවුන්ගේද උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු කණ්ඩායමට ඊයේ උදෑසන වන විට ගින්න සාර්ථකව පාලනය කිරීමට හැකි වුණා.
කෙසේ වෙතත් මේ වන විට නෞකාවෙන් ගිනිදැල් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන අතර ආපදාවට ලක් වූ MT New Diamond නෞකාව යලි ගැඹුරු මුහුද වෙත ඇදගෙන යන බවයි වාර්තා වන්නේ. ඒ අනුව නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 40ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදට ගෙන ගොස් තිබෙනවා. නෞකාවට කිලෝමීටරයක් දුරින් දක්වා වීදී තිබූ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශයට මේ වන විට විශේෂිත රසායනික ද්‍රව්‍ය කිසීමට පීවර ගනිමින් සිටිනවා. මේ අතර MT New Diamond නෞකාවේ වර්ධනය වූ ගින්න එම නෞකාවේ ඇති තෙල් සංචිත වෙත පැතිරීමට හෝ නෞකාවෙන් සාගරයට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් පැන නැගී නොමැති බව නාවික හමුදාව පවසනවා. කිසි විදත් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට කිසියම් හානියක් සිදු වී ඇද්දයි සොයා බැලීමට නර ආයතනය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදාව සමග ඊයේ අදාළ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් සිටිනවා. අනතුරට පත් වූ නෞකාව ඊයේ රාත්‍රී වන විට සංගමන් කන්දට කිලෝමීටර් 28ක් විතර පමණ දුරකින් තමයි පිහිටලා තිබුණේ. ඒ වෙනුවට මෙම ආසන්නයේ යම් කිසි තෙල් පැල්ලමක් विद्यमान बहुवीट विश्वास डीजल बंक डीजल डीजल समुद्री परसाक्षण अधिकारी प्रधान विश्वविद्यालय समुद्र विशेषा प्रदेश सांपल सह निकुत परीक्षण आवश्यक सांपल लागन प्रमेयीट सांपल निकुत परीक्षण निकुत अद्भुदासन सांपल परीक्षा कर समुद्र कलापे समुद्र परसिट समुद्र जीवित हानिया सिद्धवेला समुद्री परसर आरक्षण अधिकारी अवश्य अंतर्जा हिमियांगे संगमे सामाजिक नाविक विशेष මහකන්නයට අවශ්‍ය පොහොර හිඟකින් තොරව සැපීමට වහම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පොහොර නිෂ්පාදනයේ හා සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වගා සංග්‍රාමයකට අවශ්‍ය සහාය දීමට රජය සැලසුම් කර ඇති බවයි. බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාවය සැපයීමට රජය සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම් සකසා ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ ආනයනයට සීමා නොවි දේශීය පොහොර අවශ්‍යතාවය රට තුලම නිෂ්පාදනය කළ යුතු බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් පරීක්ෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තවසර තුළ දේශීය වෙළඳපොළට සැපීමට හැකියාවක් ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඉප්පාවල පොස්පේට් නිධි ආශ්‍රිතව සිංගල් පොස්පේට් රටට අවශ්‍ය ප්‍රමාණයට නිපදවීමේ හැකියාව ඇතැයි පරීක්ෂණවලින් නිගමනය වී ඇති බවත් නැනෝ තාක්ෂණයේ භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් මෙහිදී අවධාරණය වුණා. පොහොර නිෂ්පාදනය කඩිනමින් ආරම්භන්නේ උපදෙස් දුන් ජනාධිපතිතුමා අවශ්‍ය ආයෝජනීය කෘෂිකර්ම අමාත්‍යංශයෙන් සපයන බව ප්‍රකාශ කළා. පසුගිය යලකන්නේදී හෙක්ටයාර 25000කට කාබනික පොහොර භාවිතා කළ අතර ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බවත් කෘෂිකර්ම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. මහකන්නේ සමස්ත වගා බිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදා ගැනීමේ හැකියාව වහාම සොයා බැලීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
इमगिन रसायनिक पोहर भाविते मेवसरेदी सीयट विसिपहकिन पहत हेलीमेट अपेक्षा केरनवा काबनिक पोहर भावितेन लबिन अस्पेन सह सिसु प्रतिलाभ पिलिबंद गोविन दनुवत किरीमट विधिमत् वडपिलिपिलक सकसन लेसट जनाधिपतितुमा अदाल निलधारेंट उपदेस लबा देनु लबुवा मेवसरे अनयनीय कल पोहर संधा निसिपरिधि गेवीम करति बवत् वतुवलट सह गोवियाट अवश्य पोहर नियमित प्रमाणयट කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. වහාම අද ඒ පොහොර ටික යවන්න. තීරණ ගත්තම මේව කරන්න ඕනේ. මට ඕන ගොවියට පොහොර ටික එහෙම නැත්නම් ඒ වතු වලට පොහොර ටික ඒ ටික යන්න ඕනේ. දැන් ඒවට තදින් ඉන්න ඕනේ. පොහොර වේලාවට යන්න ඕන ගොවියට එච්චරයි. දැන් එහෙම බැරිය තියෙනවා නම් අපි දැන් ඕල්ටර්නේට් තියෙනවනේ. අපි දැනටමත් V වලට පොහොර ගෙන්නනවා නා. තව එකකින් තව අනිත් ඒවට පොහොර ටික ගේනවා. එච්චරයි. දැන් අපි සල්ලි දෙනවා නම් ආණ්ඩුවේ श्रीलंका निधास पक्षे नियोजित इनगे हमुवक ये रात्रे पवत्वुना ए श्रीलंका निधास पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे नील निवसेदी पेवती साकच्चावट सहभागी वीम सदहा ये रात्रिये श्रीलंका निदहस पक्षे नियोजितेन मेलेस पेमिनिया साकच्चावेन पसुव बहु पिरिसाक बादेट अदहस नोदक्कमिन मेलेस पिटवगिया अमरवीर अमात्वरया मातेट प्रगति साकच्चाव संबंधेन मेलेस अदहस पलकला पक्ष प्रति संविधान मंत्री පසුගිය රජය සමයේ පෝට් සිටි ව්‍යාපෘතිය తాවකාලිකව නවතා දැමීමෙන් විශාල පාඩුවක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. කොළඹ වරාය නගරයේ සහ නෙළුම් කුළුණේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නෙළුම් කුළුණේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. 245 චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී වී සිටියා. මෙම ස්ථානීය හැකියක්මනින් ජනතාව සඳහා විවෘත කරන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. इन तारक बाल सूर्य महता कोलंब वराय नगर निरीक्षण कला වසරකට වැඩි කාලයක් මෙම ව්‍යාපෘතිය කටයුතු පසුගිය රජයේ తాවකාලිකව නවතා දැමීමෙන් දිනකට ඩොලර් ලක්ෂ 3ක පමණ පාඩුවක් මෙරටට සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. රටම කනකාටු වෙනවා මොකද පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය නවත්වපු එකෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් මේ ලංකා ඉතිහාසයේ ආපු ලොකුම ආයෝජනය ඒ බිලියන 1.4ක් පළවෙනි අදියරට ඒ ආයෝජනය ආවා. ඒ නවත්වපු එකෙන් විතරක් මේ පාඩුව ඒ දවසකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 3කට වගේ ප්‍රමාණයක් මේ පාඩුවක් වුණා. ඉතින් අපි මේ වගේ පණිවිඩ ආයෝජකයන්ට දුන්නොත් එහෙම එතකොට අපිට ආයෝජක ලංකාවට ගියෙන් ඉදිරියේදී ඒක ටිකක් අපහසු වෙනවා. මේකේ දෙවෙනි අදියරේදී ඇමරිකානු ඩොලර් බිලියන 13ක ඒ ආයෝජන ගියෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අමතරව ඒ රැකියා 80,000ක් වගේ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මේකේ වැඩ ඒ අපි බලාපොරොත්තු වෙච්ච අන්දමටම වෙනවා. දැන් අපි මද විරාමයක් ලබා ගන්නවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්.
විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දකිමු දැන්. මොකද 19ට කලින් තිබ්බා 18. ඉතින් 18ෙන් තමයි රට පාලනය කරේ. ඉතින් කිසිම හානියක් උනේ නැහැ. යුද්ධය අවසන් කරා. ඒ වගේම රට සංවර්ධනය කරා. අධිවේග මාර්ග හැදුවා. පරිපාලනෙත් හොඳට කෙරුණා රටේ. ආණ්ඩුවත් හොඳට කරා. නමුත් අන්තිමට 19ක් ගෙලන්ලා අද සම්පූර්ණම අවුලෙන් අවුලට පත්වලා කරලා දෙනවා. අද පරිපාලනයේ විතරක් නෙමෙයි දේශපාලන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අධිකරණේ පවා දාපහසුතාවයට පත් වෙලා තියෙනවා 19 වෙනි සංශෝධනයේත් එක්ක අධිකරණ අමාත්‍යවරයා කියනවා කොමිෂන් සභා කන්නද කියලා කොමිෂන් සභා කන්න නෙමෙයි තියෙන්නේ කොමිෂන් සභා වලින් කරන්නේ ස්වාධීනත්වය ආරක්ෂා කරන එක ස්වාධීන කොමිෂන් සභා වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණම දේශපාලනීකරණය වෙලා තිබුණා උඩින් ස්වාධීනයි කියලා පෙන්වුවට ඒ ස්වාධීන ආයතන නියෝජනය කරේ දැඩි දේශපාලනීකරණය වෙච්ච ව්‍යවස්ථාදායක සභාව විසින්පත් කරන ඒ නියෝජිතයන් හරහා 20 වෙනි ව්‍යවස්ථාවේදී හොඳ පුද්ගලයෙකුට මේ බලතල ගියොත් හොඳයි ගෝඨාභය වල යුද හමුදාවේ සේවය කරපු පුද්ගලෙ මේ මාතෘභූමිය ආරක්ෂා කරන්න ඕන කියලා ඒ ඇත්තෝ දන්නවා. නමුත් යම් විදිහකට යකඩෝ මගේ දෙයියෝ මේක මොලේ කලඳක් නැති ඉවගේම ශ්‍රීමුකේ වගේ අයට ගියොත් මොකද වෙන්නේ? ඒකේ පළවෙනි දේ තමයි අධිකරණයට යන එක. විශේෂයෙන් අපි අහන්නේ මේ අය හුඟක් අවස්ථාවල කියනවා ඒ අයට ජනවරමක් ලැබුණා අය කියලා. ඒ ජනවරම ලැබුණේ ද්විත්ව පුරවැසිකම් අයින් කරන්නවත් මෙවැනි සංශෝධන මගින් බලය පවර ගන්නවත් නෙවෙයි. නෑ අපි අක්ක පෙන්නලා නංගි දෙන එක තමයි මේක අපි කිව්වේ නෑ මෙහෙම කරනවා කියලා. හැබැයි ඊට වඩා හොඳ දෙයක් තමයි අපි කරන්නේ. අපි තින් තින් දිනට ආවා. අපි සාමූලිකව ඒකට විරුද්ධ වෙනවා කියලා. අනිත් එක අපේ ඒක විකල්පේ මොකද්ද නම් 19 ප්ලස් කියලා කියනවා අපි. ඒ 20 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනයට වඩා හොඳයි. ඒ නිසා ඒකේ කිසිම අකටයුත්තක් සිදු වෙන්නේ නෑ. ඒ එහෙම කරනවා නම් පාර්ලිමේන්තුවේ ඒව පිළිබඳව අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. මේ කෙටුම්පතට අපි විරුද්ධ වෙනවා වගේම මේ විරුද්ධත්වය වගේම මේක පරාජය කරන්න පුළුවන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න අපි උත්සාහ කරනවා කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ජනතාව ඉන්නේ ඔයි කියන නායකයෙක් එක්කවත් ඔයි කියන පක්ෂත් එක්ක නෙවෙයි. ඒ නිසා අපි පැහැදිලිවම දකින දේ තමයි 19 වෙනි සංශෝධන ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවේ රාජපක්ෂවරු දඩයම් කරන්න. තව බොහෝ කරුණු තියෙනවා. ඒ නිසාම තමයි 20 වෙනි සංශෝධනය මේ රට තුළ ක්‍රියාත්මක කරන්න වර්තමානයේ තීරණය වෙලා තියෙන්නේ. ප්‍රදේශ කීපයක කළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරන රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. මේ අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවක් කළුතර බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වුණේ. කළුතර ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව උතුරු කළුතර සිරිලන්ද බන්ධනාගාරයේ සිටින අතරතුර ඊයේ පස්වරුවේ පලා ගොස් තිබෙනවා. ඒ ඉහළ මහලේ වහලෙන් කොටසක් ඉවත් කරමින් 48 හැවිරිදී ඇය මත්ද්‍රව්‍ය ව්‍යාපාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ අයෙක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ. දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ ඇයට දිනකට හෙරොයින් ග්‍රෑම් 2කට ආසන ප්‍රමාණයක් අවශ්‍ය අතර බන්ධනාගාරය තුලදී හෙරොයින් පානය සඳහා අවස්ථාව උදානු වීම හේතුවෙන් එලෙස පලා ගොස් ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. අදාළ රැඳවියා ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළා. මේ අතර මාතර බන්ධනාගාරයේ සිට අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට රැගෙන රැඳවියන්ට හෙරොයින් ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙක් මාතර කොට්ටාෂ දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ටාෂ භාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදියක් සහ හෙරොයින් ග්‍රෑම් 60ක් සොයාගෙනුණා. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණියෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. අනෙක් දෙදෙනාද මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරුවන් බව පැවසෙන කැනට් සහ බීට් නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන දෙදෙනෙක් බවද පොලිසිය සඳහන් කළා. සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයටගත් යතුරුපැතිය බන්ධනාගාර නිලධාරියෙකුට අයත් එකක් බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ අතර එගොඩවෙන පොලිසිය කොරලවැල්ල සහ ජෝසප් පටුමගෙන ප්‍රදේශවල මෙහෙයුමක් දියත් කර තිබුණා. එහිදී හෙරොයින් පැකට් 60ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ. පසුව ඔහුගෙන් ලද තොරතුරු මත තවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරුවෙක් හෙරොයින් පැකට් 120ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු කළුතර බන්ධනාගාරයේ පසුවන රැඳවියෙකුගේ මෙහෙවීම මත මජ්ජාවරමේ නිරත වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී අයිස් මත්ද්‍රව්‍ය කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය මෙන්ම ඒවා භාවිතයට ගන්නා විශේෂිත උපකරණ සමගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබෙනවා. කළුතර දකුණු පොලිසිය කළ මෙහෙයුමකදී අදාළ සමාජ ශාලාවේ හිමිකරු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. එල්පීටීය කොට්ටාෂ දූෂණ මර්ධන අංශයේ උරුගස් මංහන්දියේ
නාලතොට ප්‍රදේශයේදී සැක කටයුතු කැපලතයක් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් දුරකථන 4ක් සිම් කාඩ් පත් 4ක් සොයාගෙන තිබෙනවා. එහිදී කැපලතේ රියදුරු වන 37 රදී පුද්ගලෙක් අතරංගුඩගත් අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී උරුගස් මංහන්දිය මේගස්පිටිය ප්‍රදේශයේ පිහිටි බිරිඳට අයත් නිවසේ තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක්ද සොයාගෙන උනා. මේ අතර රත්රන් බව පවසමින් යකඩ කැබලි ඇලවි කිරීමට තත් කළ පුද්ගලයන් අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අතනඟුඩගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂ 6000ක මුදලකට එම යකඩ කැබලි ඇලවි කිරීමටයි සැලසුම් කර තිබුණේ. 49 හැවිරිදී සාලිපුර ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු මීට පෙරද එම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්දනාගාර ගතව සිට ඇති බව අනාවරණය වුණා. මේ අතර ඩයිකම පොලිසිය නීති විරෝධී දුම්වැටි 3000ක් තිරෝදලතේකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අතනඟුඩ ගැනීමට කටයුතු කළා. ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි ඩයගම පොලිසිය සඳහන් කළේ. පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආපන ශාලා සහ දිවාහාර වැඩසටහන මේ මාස 14 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පී.එස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශයන්ට අනුව මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය දෙවනිදා සහ අටවෙනිදා මෙරට කොවිඩ් 19 තත්ත්වය හමුවේ සියලු ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කළා. මෙම සියලු ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල්වල ආපන ශාලා සහ දිවාහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ එළඹෙන 14 වෙනිදා සිට පාසල් දිවා ආහාර වැඩසටහන සහ ආපන ශාලා විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. මෙහිදී පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ආපන ශාලා විවෘත කිරීමටයි උපදෙස් ලැබී තිබෙන්නේ. පාසල්වල කෙටි විවේක කාලයේදී සිසුන් විශාල වශයෙන් ආපන ශාලාවට පැමිණීම වළක්වා ගැනීම සඳහා විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතු බවයි උපදෙස් ලැබී තිබෙන්නේ. එෙහිදී උදෑසන කාලයේදී පන්තිවලින් ඇනවුම් ලබා ගනිමින් ඒ අනුව පන්ති මට්ටමින් ආහාර බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍යංශය සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යලිත් සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමටයි. පසුගියදා රත්මලාන ඥානේන්ද්‍රපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දෙන CCTV දර්ශනයක් අප වෙත ලැබී තිබෙනවා. එලෙස පහර කෑමට ලක්වන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු මන්ත්‍රී රංජන්ත සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙක්. මීට දින කිහිපයකට පෙර රංජන්ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටදී මෙම පහර දීම සිදු කර තිබුණා. පහර කැමිට ලක් වූ පුද්ගලයා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වූ රංජන් සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවද වාර්තා වෙනවා. මෙම පහර දීම රංජන් සිල්වා මහතාගේ වැඩිමහල් පුත් සාවිත්‍ර ද සිල්වා විසින් සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඊට අදාළ කරුණු අධිකරණයේ වෙතද වාර්තා කර තිබෙනවා. ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී සතිපතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැසීම් 2015 වසරේ ජූලි සිට 2019 වසරේ අප්‍රේල් 21 වනදා දක්වා නිසි පරිදි පවත්වාගෙන ගොස් නොමැති බවට අනාවරණ වුණා. ආරක්ෂක ලේකම්වරයා මුලසුන දරන බුද්ධි සමාලෝචන රැස්වීම් වලට ඔහු සහභාගී නොවන අවස්ථාවල මුලසුන දරන්නේ ජාතික බුද්ධි ප්‍රදානියා නිසා කොමිෂන් සභාවේ සමාජිකයින් ඒ පිළිබඳ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. 2015 වසරේ ජූලි මාස 28 වන දින සිට 2019 අප්‍රේල් 21 වන දින දක්වා පවත්වන ලද බුද්ධි සමාලෝචන රැස්වීම් වලට අදාළ වාර්තාවක් කොමිෂන් සභාවට ඉදිරිපත් වී තිබුණා. එම ලේඛනයට අනුව අදාළ රැස්වීම සතිපතා පවත්වා නොමැති බව තහවුරු වනවා නේද යන්න කොමිෂන් සභාවේ සමාජිකයින් අසූ ප්‍රශ්නයකට පිළිතුර වශයෙන් ඔහු පැවසුවේ එම ලේඛනවලට අනුව එම රැස්වීම නිසි පරිදි පවත්වා නොමැති බව හෙළිවන බවයි. එම ලේඛනයට අනුව ඇතැම් මාසවල රැස්වීම් එකක් පමණක් පවත්වා ඇති අතර තවත් මාසවල රැස්වීම් පවත්වා ඇත්තේ දෙකක් හෝ තුනක් පමණයි. කෙසේ වෙතත් එක් මාසයක පැවැත්විය යුතු රැස්වීම් ගණන වූ රැස්වීම් හතරක් පවත්වා නොමැති බවත් සාක්ෂිකරු සඳහන් කළා. අදාළ රැස්වීම් සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වනවාද යන්න විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ සමහර දිනවල ඔහු එහි මුලසුන දරන බවයි. 2019 වසරේ ඔහු කිසිදු රැස්වීමකට නොපැමිණි
බවත් සාක්ෂිකරු සඳහන් කළා. මේ අතර මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පූජ්‍ය ගලගොඩ ඥානසාර හිමියන්ද ඊයේ පසරුවේ කොමිසම වෙත පැමිණ තිබුණේ පෙර ලබා දුන් සාක්ෂි මගින් අගතියක් සිදු වූ බවට මුස්ලිම් සංවිධාන 10ක් කොමිසමට කර තිබූ දැනුම් දීමක් මත උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීමට කළ ඉල්ලීමකට අනුවයි. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා අද තෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකීය හමුවේ පෙනී සිටියා. මඩකලපුව වෙල්ලවේලි වෙතුචේන ගමාණයට ඊ රාත්‍රියේ පැමිණි වනාලින් තිදෙනෙක් නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. මේ නිසාම ගම්වැසියන් ඊ රාත්‍රිය පුරාම නිදිවර්ජිතව සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ. විත්තුචේන ග්‍රාමයට නුදුරින් නැති වනගත ප්‍රදේශයේ සිටින වනාලි අලිවැට කඩාගෙන නිරන්තරයෙන් ගම්මානයට ඇතුළු වෙනවා. එයාකාරයෙන් ඊයේ රාත්‍රිය ඇතුළු වූ වනාලි නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා. මෙසේ අලි පහර දීම නිසා ගම්මානයේ වීමෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ සද්දන්තයෙන් මඤ්ඤොක්කා සහ කෙසෙල් වගාවන්ටද හානි කර තිබුණා. මේ පිළිබඳව මඩකලපුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනතාව බලධාරීන්ගේ නිල්ලා සිටින්නේ මෙම අලි ගම්වැදීම නැවැත්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි. Live at 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. සුබ දවසක්.